සූර්යයා යනු පෘථිවියට ආසන්නයෙන්ම ඇතිත් තරුව වනවාට අමතරව එය පෘථිවියට අවශ්‍ය වන ශක්තිය සපයන ප්‍රධානතම ශක්ති ප්‍රභවයද වනවා. මෙලෙස වැදගත් වන සූර්යයාගේ නවතම ඡායාරූප කිහිපයක් විද්‍යාඥයන් විසින් මෑතකදී ලබාගෙන තිබෙනවා. සූර්යයාගේ මතුපිට පෘෂ්ඨයේ ක්‍රියාකාරීත්වය අපිට එම ඡායාරූපයන් තුළ ඉතාමත් හොඳින් දැක ගැනීමට හැකිවනවා. මේ දැක්වෙන්නේ එලෙස ලබාගත් එක් ඡායාරූපයක්. ඔබට පෙනෙනවා ඇති සූර්ය පෘෂ්ඨය මතුපිට ඇති ඉතාමත් විශාල ව්‍යුහයක් අපිට මෙම ඡායාරූපය තුළ පැහැදිලිව දැක ගැනීමට හැකිවන බව. මෙවැනි ව්‍යුහයක් විද්‍යාඥයන් විසින් හඳුන්වන්නේ සෝලාර් ප්‍රොමිනන්ස් එකක් යන නමින්. ඔවුන් තවදුරටත් ප්‍රකාශ කරන පරිදි මෙම සෝලාර් ප්‍රොමිනන්ස් එකේ උස කිලෝමීටර් 160,000ක් පමණ වනවා. එම උස ප්‍රමාණය කොපමණ විශාලද කියනවා නම් එය පෘථිවියේ විෂ්කම්භයමෙන් 12 ගුණයකටත් වඩා වැඩි අගයක්. ඊළඟට දැක්වෙන්නේද සූර්ය පෘෂ්ඨය මතුපිට ඇති තවත් සෝලාර් ප්‍රොමිනන්ස් එකක් විද්‍යාඥයන් විසින් ඡායාරූපගත කර ඇති අයුරුයි. මෙහි විශාලත්වයද කිලෝමීටර් 100,000කට වඩා වැඩි අගයක් වනවා. ඊළඟට දැක්වෙන්නේ සූර්යයා මත ඇති සූර්ය ලපයක් ඡායාරූපගත කර ඇති අයුරුයි. ඔබ දන්නවා ඇති සූර්ය ලපයක මතුපිට උෂ්ණත්වය එය අවට උෂ්ණත්වයට වඩා සැලකිය යුතු ලෙස අඩුවන නිසා එය අපිට කළු පැහැයෙන් දිස්වන බව. එම හේතුව නිසා තමයි මෙම ඡායාරූපය මැදේ ඇති සූර්ය ලපය අපිට කළු පැහැයෙන් දැర్శණය වන්නේ. මීටත් අමතරව ඔබ දන්නවා ඇති සාමාන්‍ය සූර්ය ලපයක් ඇතිවන්නේ සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වය නිසා වන බව. මෙලෙස සූර්ය ලප ඇති කරන සූර්යාගේ චුම්බක ක්ෂේත්‍ර රේඛාවලට අනුව සූර්යා මතුපිට පදාර්ථය විසිරී ඇති ආකාරයද මෙම ඡායාරූපය තුළ අපිට පැහැදිලිව දැක ගැනීමට හැකිවනවා. එනම් මෙම ඡායාරූපය තුළ ඔබට පෙනෙනවා ඇති සූර්යයා මතුපිට ඇති පදාර්ථය රේඛීය ආකාරයකට විසිරී ඇති බව. එලෙස රේඛා වශයෙන් මෙහි දැర్శණය වන්නේ සූර්යාගේ චුම්බක ක්ෂේත්‍රයේ චුම්බක ක්ෂේත්‍ර රේඛායි. ඊළඟට දැක්වෙන්නේද සූර්යයා මත ඇති උත්තවත් සෝලාර් ප්‍රොමිනන්ස් එකක් විද්‍යාඥයන් විසින් ඡායාරූපගත කර ඇති අයුරුයි. ඔබට මෙහි ත්‍රිකෝණයක හැඩයක් ඇති එම සෝලාර් ප්‍රොමිනන්ස් එක පැහැදිලිව දැක ගැනීමට හැකිවනවා. එවාගෙම සූර්යාගේ චුම්බක ක්ෂේත්‍ර රේඛා නිසා මෙම ඡායාරූපය තුළද සූර්ය පදාර්ථය සූර්යා මතුපිට විසිරී ඇති ආකාරය අපිට දැක ගැනීමට පුළුවන්. ඊළඟට දැක්වෙන්නේද විද්‍යාඥයන් විසින් ඡායාරූපගත කළ සූර්යා මතුපිට ඇති උත්තවත් සෝලාර් ප්‍රොමිනන්ස් එකක්. එම සෝලාර් ප්‍රොමිනන්ස් එක ඔබට මෙහි දෑකත්තක ආකාරයකින් දැක ගැනීමට හැකිවනවා. මෙයින් ඔබට පෙනෙනවා ඇති සූර්යයා මතුපිට පෘෂ්ඨයේ විවිධ ආකාරයේ ලක්ෂණයන් අපිට දැක ගැනීමට හැකිවන බව. මෙලෙස මෙහි දැක් වූ එක් ලක්ෂණයක් වන සෝලාර් ප්‍රොමිනන්ස් යම් ආකාරයකින් කැඩී ගියහොත් එවිට සූර්ය ගිනි දළුවක් සූර්යාගේ පෘෂ්ඨයෙන් ඉවත්වීම සිදුවනවා. එවැනි සූර්ය ගිනි දළුවක් ඉවත්වන විට සූර්ය පෘෂ්ඨයෙන් ආරෝපිත අංශුන්ද ඉවත්වන අතර එවැන්නක් අපි කොරනල් මාස් ඉජෙක්ෂන් එකක් වශයෙන්ද නම් කරනවා. එලෙස ආරෝපිත අංශුන්ගෙන් සමන්විත වන කොරනල් මාස් එජෙක්ෂන් එකක් පෘථිවිය අවට අවකාශයට පැමිණියහොත් එමගින් පෘථිවිය අවට සූර්ය කුණාටුවක් එසේත් නොමැතිනම් ජියෝමැග්නටික් ස්ටෝම් එකක්ද ඇතිවීමට පුළුවන්. මම හිතනවා සූර්යයා මතුපිට ලක්ෂණයන් ගැන පැහැදිලි අදහසක් ඔබට මෙයින් ලැබෙන්නට ඇතැයි කියලා. අවසානයට විශ්වය පිළිබඳව මෙවැනි නවතම කරුණු දැන ගැනීමට අභ්‍යවකාශ විද්‍යාව චැනල් එක දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒවාගේම සූර්ය පෘෂ්ඨයෙන් සූර්ය ගිනි දළුවක් ඉවත් වී යන වීඩියෝවක් බැලීමට වම්පස ඇති වීඩියෝව හෝ සූර්ය පෘෂ්ඨයේ ඔබ නොදුටු තවත් ඡායාරූපයන් එකතුවක් බැලීමට දකුණු පස ඇති වීඩියෝව බලන්න.